සුබ දවසක් පිළිගන්නවා මිස් ජනි චැනල් එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ප්‍රිසන් බ්‍රේක් ස්ටෝරිය එකක් තියෙන මූවී එකක් ගැන. මේක ඇත්ත ස්ටෝරියක්, ට්‍රූ ස්ටෝරිය එකක් පදනම් කරගෙන හැදුණු මූවී එකක්. ඉතින් ක්‍රයිම්, බයෝග්‍රැෆි, ඇඩ්වෙන්චර් කියන කැටගරියකට අයත් වෙන 2017 රිලීස් වුණු පැපියොන් කියන මූවී එක ගැන අපි අද කතා කරමු. අපිවල මේ පැපියොන් කියන මූවී එකේ ස්ටෝරි ලයින් එක බිල්ඩප් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ මේන් කැරක්ටර් එක හෙන්රි කියලා තරුණයෙක් තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මොහුට පටබැඳි නාමය තමයි මේ පැපියොන් කියන්නේ. ඔහුගේ පපුවේ සමනලයෙන්ගේ ටැටූ එකක් ගහලා තියෙනවා. ඉතින් මෙන්න මේක නිසා තමයි ඔහුට මේ පැපියොන් කියලා හඳුන්වන්නේ. ඒ වගේම මොහු මේ අන්ඩර්වර්ල්ඩ් ටීම් එකකට සොරකම් වෙනුවෙන් දායක වෙන සොරෙක් හැටියට තමයි අපිට පෙන්වන්නේ. ඉතින් ඔහු මේ අන්ඩර්වර්ල්ඩ් ටීම් වෙනුවෙන් සොරකම් කිරීමේදී වෙන ප්‍රශ්නයක් දුරදිග යෑම හින්දා මොහුව මර්ඩර් එකට ෆ්‍රේම් කරනවා. එහෙම නැත්නම් මොහුව මිනිු මරුමකට හසු කරනවා. ඉතින් මෙන්න මේකෙන් ලැබෙන තීන්දුවෙන් මොහුව මේ ඩෙවිල්ස් අයිලන්ඩ් කියලා හඳුන්වන බන්ධනාගාරයේ තියෙන දූපතකට මොහුව යවනවා. මෙන්න මේක තමයි මේකේ මූලිකවම පටන් ගන්න ස්ටෝරිය වෙන්නේ. ඉතින් මේ පැපියොන් ඇතුළු විශාල සිරකරුවන් ප්‍රමාණයක් නැවක දාලා තමයි මේ ඩෙවිල්ස් අයිලන්ඩ් වලට ගෙනියන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී මේ ඩෙවිල්ස් අයිලන්ඩ් කියලා හඳුන්වන්නේ ඉතාමත් ප්‍රසිද්ධ බන්ධනාගාර සමූහයක් තියෙන තැන. මොකද මෙතෙන්ට ගිය කවුරුත් ආපහු එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මොහු මේ නොකරපු වරදකර තමයි මොහු මේ බන්ධනාගාරයට යවන්නේ. ඉතින් මොහු මේ නැවෙන් බන්ධනාගාරයට යනකොටම අවස්ථාවක් ලැබුණ ගමන් මෙතනින් පැනගන්නවා කියන එක ඔළුවේ තියාගෙන තමයි යන්නේ. ඉතින් මේ බන්ධනාගාරයෙන් පයින්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි කියලා එයාලා දන්නවා. ඉතින් ඒකට මෙයාට උදව් ඕන වෙනවා, විශේෂයෙන්ම බන්ධනාගාරය ඇතුලේ මුදල් වලට දේවල් කරගන්න පුළුවන් කියලා මෙයාගේ ඔළුවේ තියෙනවා. ඉතින් මේකට මෙයාට සල්ලි තියෙන කෙනෙක් ඕනේ. මෙන්න මෙතෙන්දි තමයි මේ නැව තුලදිම ඩේග කියලා තරුණයෙක්ව හම්බෙන්නේ. මොහුට හොඳට සල්ලි තියෙනවා. ඉතින් මොහුත් එක්ක තමයි මොහු මේ ඩීල් එක ගහන්නේ. මේ බන්ධනාගාරය ඇතුළට ගෙනියන සිරකරුවන්ට මෙතන තියෙන රූල්ස්, නීති රීති ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා අපිට මූවී එකේ බලන්න පුළුවන්. ඉතින් එතන විශේෂයෙන්ම කියවෙන්නේ මෙතනින් පැන යාමට ට්‍රයි කරොත් එහෙම, පළවෙනි අවස්ථාවේ පැන යාමට ට්‍රයි කරලා අවුනොත් එහෙම අවුරුදු දෙකක් විශේෂිත හිර කුටියකට දානවා. දෙවෙනි අවස්ථාවේ ට්‍රයි කරොත් එහෙම අවුරුදු පහක් ඒ විශේෂිත හිර කුටියට දානවා. තුන්වෙනි අවස්ථාවේ ට්‍රයි කරොත් එහෙම ඩෙවිල්ස් අයිලන්ඩ් කියලා හඳුන්වන වෙනම දූපතක මෙයාලව තනි කරනවා. ඉතින් මේක ඇත්තනම් මූද මැද්දේ තියෙන පර්වතයක් වගේ එකක්. මූවී එකේ වලට බලා ගන්න පුළුවන් මේකේ තනි බිල්ඩින් එකක් තියෙනවා. මේ බිල්ඩින් එකේට උන්ව ගිහින් දානවා. ඉතින් උන් මානසිකව ඇද වැටිලා, මොකද එතන කිසිම පහසුකමක් නැහැ, තනියම ඉන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තැනක තමයි ඔවුන්ව අතරමං කරන්නේ. ඊට අමතරව මේ බන්ධනාගාර ඇතුළත මිනි මැරුමක් සිදු වුණොත් එහෙම ඔවුන්ගේ හිස ගසා දමනවා. ඉතින් මේකෙදි මොවුන්ව ඉස්සල්ලාම ගෙනියන්නේ මේ දූපතක තියෙන බන්ධනාගාරයකට. ඒ බන්ධනාගාරයෙන් වෙන වැරදි කරලා අසු වුණොත්, පැන යාමට අසු වුණොත් එහෙම වෙනම තැනකට දානවා. ඒක තමයි මං කලින් කිව්වේ. ඉතින් මෙන්න මේ තැන තියෙන විශේෂත්වය තමයි ඔවුන් අවුරුදු දෙකකට හෝ අවුරුදු පහකට පොඩි කුටීරයක තමයි හිර කරන්නේ. ඉතින් මේකෙන් එළියට එන්න බෑ ඒ කාල සීමාව යනකම්. ඒ වගේම මෙතන තියෙන නම්බර් 1 රූල් එක තමයි සයිලන්ස් කියන එක. කිසිම ශබ්ද බද්දයක් නැතුව මෙතෙන්ට වෙලා ඉන්න ඕනේ. ඉතින් අවුරුදු පළවෙනි වතාවේ වුණොත් එම අවුරුදු දෙකක් ඒ කුටියේ ඉන්න ඕනේ. දෙවෙනි වතාවේ වුණොත් එම අවුරුදු පහක් ඒ කුටියේ ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ වැරදි ටිකක් කරලා ආවුනොත්, පැන යාමට තැත් කරලා ආවුනොත් තමයි අන්තිමට තමයි ඇත්තටම මේ ඩෙවිල්ස් අයිලන්ඩ් කියලා හඳුන්වන ඒ බන්ධනාගාරයේ තියෙන දූපතෙනුත් වෙන්නුණු දූපතකට වොම්ව ගිහින් දාන්නේ. ඉතින් මේ පැපියොන් සහ ඩේග තවත් කට්ටියව හවුල් කරගෙන මෙතනින් යන්න මේ ප්‍රිසන් බ්‍රේක් කරන්න, එහෙම නැත්නම් මේ බන්ධනාගාරයෙන් පැන යන්න කීපතාවම තැත් කරනවා. ඉතින් ඇත්තටම මේ පැපියොන් පළවෙනි වතාවේ අසු වෙලා අර විශේෂිත ඉරුකුටිය අවුරුදු දෙකක කාලයකුත් ගත කරනවා. ඉතින් දෙවෙනි වතාවටත් ඔහු අසු වෙනවද? ඔහුට ඇත්තටම මෙතනින් පැන ගන්න පුළුවන් වෙනවද? ඇත්තටම පැපියොන් සහ ඩේග ඔවුන්ගේ නිදහස ලබා ගන්නවද කියලා මූවී එකේ ඉස්සරහට ඔයාලා බලන්න. ඉතින් මං කලින් කිව්වා වගේ මේක ඇත්තම කතාව පදනම් කරගෙන හදපු මූවී එකක්.
ඉතින් මේකේ මේ 2017 රිලීස් වෙන මූවියකට කලින් 1973 මූවියක රිලීස් වෙලා තියෙනවා. 2017 මූවියකට වැඩිය 1973 රිලීස් වෙන මූවියේ ඩීටේල්ස් පොඩ්ඩක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි 2017 රිලීස් වෙන මූවියක ඉන්ටරෙස්ටින් එක කිසිම කම්මැලි ගමන් නැතුව බලන්න පුළුවන්. අරකන් මම බලලා තියෙනවා 1973 එක. ඒක ටිකක් බෝරින් 2017 තියෙන මූවිය එකත් එක්ක බලද්දි. අපි බලමු මේ පැබියොන් කියන මූවිය එකේ කාස්ට් එකයි රේටින් ගැනයි රන් ටයිම් එකයි මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කොහොමද කියලා බලමු. ඉතින් මේකේ රන් ටයිම් එක ගත්තොත් එහෙම පැය 2 විනාඩි 13ක වගේ කාලයක් තියෙනවා. ඒ වගේම මේකේ කාස්ට් එක දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මේ ඩේග කියන චරිතයට පණ පොවන්නේ මිස්ටර් රොබර්ට් සීරීස් එකේ රෙමි මලික් කියන ටැක්ට තමයි මේ ඩේග කියන චරිතයට පණ පොවන්නේ. ඒ වගේම මේක IMDb 7.2 අගයක් ලබාගෙන තියෙනවා. රොටෙන් ටොමැටෝ 52% අගයක් ලබාගෙන තියෙනවා. මේ මූවි එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Telegram හෝ YTS හරහා. ඒ වගේම සිංහල වගේම ඉංග්‍රීසි සබ්ටයිටල් උත් මේකට රිලීස් වෙලා තියෙනවා. ඇත්තම ප්‍රිසන් බ්‍රේක් ස්ටෝරිය බලන්න ඕන අයට මේ මූවි එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් බලපු නැති අය අනිවාර්යෙන් බලන්න, බලපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වගේ මූවිස් ගැන TV සීරීස් ගැන ඇක්ෂන් ෆිගර් අන්බොක්සින් බලන්න අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.